මිනුස්කොඩ බ්‍රෑන්ඩ් එක්ස් ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවය කර ඊයේ දින තම නිවසට පැමිණ සංගවේ සිට සේවිකාවක් සහ ඇගේ පවුලේ සමාජිකයන් රන්ටබේ යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කිරීමට භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ යුද හමුදා බටපිරිස් අද දින කටයුතු කරනු ලැබුවා. එම සේවිකාව තම සැමියා සමග මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලපදනම් මත ලබාගත් නිවසක රැඳී සිට ඇති අතර ඇය ඊයේ දින අලුයම හැටන් දික්කොය පොලියාවත්ත හොන්සිවතුයායේ පහළ කොටසේ තම නිවසට පැමිණ තිබෙනවා. මිනුවන්ගොඩ බ්‍රෑන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ආයතනය සහ යුද හමුදා මූලස්ථානයේ විසින් නෝඩ් පොලිසිය වෙත ඇය පිළිබඳව තොරතුරු ලබා දීම සමග නෝඩ් පොලිසිය නිලධාරීන් විසින් ඇය හඳුනාගෙන තිබෙනවා. එම සේවිකාව ඇගේ සැමියා, එම සේවිකාවගේ මව සහ පියා සහ එම සේවිකාවගේ අවුරුදු 10ක් වයසේදී දැරියද නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කෙරුණා. එම සේවිකාවගේ නිවසට යාබදුව පිහිටි වතු නිවාස 13කට අයත් සමාජිකයන් 69 දෙනෙකු පමණ සැන් නිරෝධායනට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ දින කටයුතු කරනු ලැබුවා. මේ සම්බන්ධව අලුත්ම තොරතුරු ගෙනෙන බලාපොරොත්තුවෙන් දැනට අප සමු ගන්නවා. මේ වීඩියෝ සම්බන්ධව ඔබ දරන මත කුමක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.